සංචාරක ඉන්දිය කණ්ඩයම සහ ශ්‍රී ලංකා කණ්ඩයම අතර පැවැත්මට නියමිතව ඇති විසැවි සහ එක්දින තරගාවලිය ආසන්න වීම සමගින් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩයමේ පෙරළිකාර වෙනස්කම් බොහොමයක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිල සහ නිල නොවන ආකාරයෙන් වාර්තා වන ආකාරයේ දක්නට ලැබෙනවා. ඒදී ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු නායක වඩිදු හසරංග විසැවිස නායකත්වයෙන් ඉවත්වීමත් සමගින් අසලංක නව විසැවිස නායකයා ලෙසින් පත් කර තිබෙනවා. ඉන් නොනැවතුරු උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා තේරෙන් කමිටුව කුසල් මෙන්ඩි සමු වී එක්දින නායකත්වය සඳහාද අසලංක පත් කරන බවට සඳහන් කළ බවට වාර්තා වුණා. ඒ අනුව කුසල් මෙන්ඩෙස් එක්දින නායකත්වයෙන් පමණක් නොව ඉන්දිය කණ්ඩයමට එරෙහි ආරම්භ වන සීමිත පන්දුවර තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතයෙන්ද ඉවත් කර ඇතැයි තොරතුරු වාර්තා වුණා. ඒ අනුව එහිදී වැඩිදුරටත් සඳහන් වුණේ කුසල් මෙන්ඩෙස් ශරීර සමර වික්‍රම ඇන්ජලෝ මැතිව්ස් ධනංජය සිල්වා ඉන්දිය සීමිත පන්දුවර තරගාවලිය වෙනුවෙන් සලකා නොබලන බවත් ඒ වෙනුවට චන්දිමල් චමිදු වික්‍රමසිංහ කුසල් පෙරේරා සමගින් අවිස්කර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචිතය වෙත එක් කරගන්නා බවකුයි. කෙසේ වෙතත් මෙහිදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව ගත් තීරණය පිළිබඳ වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් සිය ප්‍රසාදය පළ කළ ආකාරයේද දක්නට ලැබුණා. නමුත් ඉන් පසු බලාපොරොත්තු නොවපුවතක් වාර්තා වුණේ මෙරට ප්‍රේක්ෂකයන්ගේද දැඩි විවේචනයට ලක් කරමින්. ඒ අනුව කුසල් මෙන්ඩිස් ජාතික සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව උනන්දු වූ නමුත් නව නායකයා වන චරිත් අසලංක මෙන්ඩිස් සට විසැවිස කණ්ඩයමේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන ලෙසින් තේරීම් කමිටුවෙන් ඉල්ලා තිබෙන බවට මීට පෙර වාර්තා වුණා. ඒ අනුව මේ දින කිහිපය තුළදී නව නායකයා යැයි පැවසෙන අසලංකගේ එම හිතුවක්කාරී ආන්දෝලනාත්මක තීරණය පිළිබඳ ප්‍රේක්ෂකයන් සිය අප්‍රසාදය දැඩි ලෙස පළ කරන ආකාරය දක්නට ලැබෙනවා. මේ අතර එළබෙන ඉන්දිය තරගාවලිය සඳහා වන සංචිතෙන් නිවත් කළ යැයි පැවසූ කුසල් මෙන්ඩිස් නවනායක චරිත් අසලංක විසින් යළි කණ්ඩයමට එල්ලූ බවට වාර්තා වූ පුවත අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මේ වන විට වාර්තා කරනවා. ඒ අනුව නිවුස් මීඩියා නම් වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ නවනායක අසලංකගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මං එහෙම කිව්වේ නැහැ. යනුවෙන් අසලංක එම වෙබ් අඩවිය වෙත පැවසූ බවට ඔවුන් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා විසැවිස සංචිතය වෙත ඇතුළත් වන්නේ නම් අලුතින් ශ්‍රී ලංකා විසැවිස සංචිතය වෙත ඇතුළත් වීමට නියමිත චන්දිමල් සහ කුසල් පෙරේරා යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකුට යළි ශ්‍රී ලංකා ජාතික කණ්ඩයමේ දොරගුළු වැසෙනු ඇතැයි නිගමනය කළ හැක. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.